මේ කාලේ ජපානයේ සතුට පිපෙනා කියලා ඉතින් මාර්තු අන්තිම සතිය අප්‍රේල් මුල් සතිය තමයි සාමාන්‍ය සතුට පිපෙන්නේ අපේ පැත්තට නම් ඉතින් මම ආද යන්නේ ඔකයාමා සිටි එකේ ඉඳන් සුයම කියන සිටි එකට මොකද සුයම සිටි එකේ කාසල් එකක් තියෙනවා සුයම කාසල් එක ඉතින් මේ කාසල් එකේ ගොඩක් ලස්සනයි සතුට පිපෙන කාලෙට මම දැන් යන ගමන් මගදී කාසල් එක පාරට පේන තැනක නවත්තලා තමයි ඔයගොල්ලන්ට මේ කියන්නේ මේ විස්තර. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කාසල් එක කොහොමද දැන් පාරට පේන්නේ කියලා. පිපෙන තැන තමයි මෙතන. ඉතින් මමත් මේ පළවෙනි වතාවට ආවේ මේ අවුරුද්දේ. මේ අවුරුදු නෙමෙයි. මම මේ අවුරුදු ගාන අවුරුදු 4කටම ඉස්සෙල්ලාම තමයි මෙතෙන්ට ආවේ. හරිම ලස්සනයි.
castle එකේ තින් අපි දැන් තමයි castle එක ඇතුළට යන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ පළවෙනිම ගොඩාක් සෙලෙති කියලා. අනේ අවුරුදු දෙකකට පස්සේ තමයි මාකොමස්සිරිය තියෙන්නේ. මොකද පහගේ දාස්කේ කොරෝනා හැම නිසා අවුරුදු දෙකක් cancel වෙලා. මේ තුන්වෙනි අවුරුද්ද තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් castle එක ඇතුළට ගිහින් බලමු. ඔයාලට පේනවා ඇති පල්ලෙහා කොච්චර ලස්සනට පේනවද කියන ලුඩට එනකොට. දැන් castle එක කියවල castle එකෙත් නටබුන් වගේ තමයි තියෙන්නේ ඉතින්. තාටික් උඩට යන අය ළඟටම යන දැන් භාගයක් විතර ඇවිත් තියෙන. එතකොට පල්ලෙහා මල් හරීම ලස්සනයි. හිතා ගන්නත් බැරි තරම් ලස්සනට පේනවා. සියම කාසල් එක ගාඩ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් පරණ කාසල් එකක්. ඒකින්ද කාසල් එකම නැහැ. නටබුන් විතරයි තියෙන්නේ. ඒ වගේම දැන් ඉතන සකුරා ජපානයේ තියෙන ලස්සනම සකුරා බලන්න තියෙන තැන් 104 තියෙනවා මේ සියම කාසල් එකේ සකුරා මේ පාර්ක් එක. ඉතින් අපි දැන් කාසල් එක ඇතුළට ගිහලා බලමු. වීඩියෝ කරන්න පුළුවන් වෙයිද නැ ගොඩක් සෙනග ඉන්න නිසා කමන්න පුළුවන් විදිහට කරගමු යා. සදානිචා මම දාන්නේ ඔසු මොකද කරන්නේ? පේන නේද ජපාන් කට්ටිය කොච්චර පිළිවෙලට සෙලෙප්පු කරලා තියර ගින් තියෙනවද කියලා. මෙතනින් එහාට තියෙන්නේ මේ කලින් තිබෙන කාසල් එකේ නටබුන් තියෙන පැත්තට යන්න. ඉතින් අපි ලංකාවේ තියෙන අනුරාධපුරයේ පොළොන්නරුවේ ඒ වගේ තමයි අර උස බිත්ති පරණ කැඩිච්ච කුළුණු එහෙම. හැබැයි ටවුන් එකම පේනවා මෙතෙන්ට. පේනා නේද මේ බිත්තිය කොච්චර උසයිද කියලා. ලෙකේ දැන් ඉතිරලා තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි. ඉතින් මෙයාලා කියන්නේ දල විදියට කියන විදියට කාසල් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ කියලා කියන්නේ. ඉතින් උඩට එනකම් ආවා. ඉතින් උඩ මේක තමයි අන්තිම තැන එන්න තියෙන. ඉතින් මෙතනින් පස්සේ අපි ආයෙ පල්ගැටි කියලා සකලත් එක ෆොටෝස් ගන්නවා. ඉතින් මේක අමතර දෙයක් නැහැ. ඉතින් මම හිතෙනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති වෙන විදිහට අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.